මොකද තොත්තනවද ආ ඊයේ ටාගට් එක අඩුයි ඒ කිව්වේ ඊයේ ලාස්ට් වීක් එක ඉවරයි ෂිප්මන්ට් එක ටයිට් නිසා අපි වැඩ කරන වේගෙ වැඩි කරා කෑලි 80ක් ඕනේ මොකක් 80ක් ඔව්යි කලින් වැඩ කරපු ළමයිනුත් 80ක් දුන්නා මේ ඒ කියන්නේ අපි ටොයිලට් එකට යන්නේ කෑම කන්න එහෙම නැද්ද ඒවටත් එක්ක වෙලාව තියලා තමයි මේක හදලා තියෙන්නේ තමුන් හිතාගෙන ඉන්නේ මේකේ තීරණ ගන්න මිනිස්සු ඒවා දන්නේ නැතුව තීරණ ගන්නවා කියලාද ආ ඒක නම් පේනවා කිසිම මනුස්ස කමක් නැතුව තීරණ අරන් තියනවා කියලා ටාගට් එක දෙන්න දෙන්න වැඩි කරනවා තමුසලා කියන කෙනෙකු විදිහට මේවා පාලනය කරන්න බෑ තමුසලා මැඩම් මේ හරියට කතා කරන්න ඉගෙන ගන්න හරිද දුප්පත් කමට රස්සාවල් වලට ආවා තමයි ඒත් හරියට කතා කරන්න දැනගන්න ඉස්සර වෙලා රස්සාව හරියට කරලා ඉන්නවා පේනවනේ පේනවා පේනවා ඔක්කොම ආඩියල වැඩ කරනවලා නැත්තම් පුළුවන් සෙරට මේක පාර ගෙදර යන්න ගෙදර නෙමෙයි ඕන තැනක යන්න ටොයිලට් එකට යන්න වෙලාවක් නැහැ කණ්ඩ වෙලාවක් නැහැ හැම වෙලෙම ටාගට් ටාගට් හරි හරි ටාගට් නැතුව කොහොමද ළමයි ආයතනයක් පවත්වාගෙන යන්නේ ආ සේරම ආඩි වෙලා වැඩ කරන්නකෝ අන්න එහෙම එන්න ඒ මොනවා වුණත් අපේ ටාගට් එක අඩු කරන්න ඕන बलात्कार मुहूर्त कर दीग देना मार අනිකේ ඒකේ ওই විදියට එළු පට්ටිය පස්සේ වැටල වැටල ඉඳලා අන්තිමට දීග යන්න වෙන එළුවක එක තමයි. උඹට දැන් ඕන තකහණියක් කෙල්ලව දීග දෙන්නද? තකහණියක් නෙමෙයි සම්මත් ජාතියකට ඒකේ දීග දෙන්න පුළුවන් ද එළු ගඳ ගහද්දි? අඩු ගානේ ඒකේ රස්සාවකටවත් යවොත් නරකද? මං නම් හිතන්නේ ඒකේ එක එක ගාව කඹරන්නේ ඇයි කියලා. ඇයි මිනිස්සු මං කියන දේක් කනකට නොගන්නේ? ඔහෙ බලාගෙන ඉන්නේ අර කාලකාණිය ඇවිල්ලා කෙල්ලව අයිති කරගන්න කන්ද? ඒ ජටගම් කරන නම් කෙල්ලව දෙන්නේ කීයටවත් ගංගේ මූදේ දානවා ඊට වඩා හොඳයි හා දැන් රාජකුමාරියකට දෙන්න හිතාගෙන වෙන්නේ නැති අර කෙල්ලව අවකාශයකේ මරවන්නේ බලෙන් හරි ඒකව පිළිවෙලක් කරලා දෙන්න පුළුවන් විදිහට ඒකේ කල්කිරියා වෙනස් කරා නම් නේද හොඳ උඹ කියන එක මට නොතේරෙනව නෙමෙයි බං අපි බලමු අපිට මොනවද කරන්න පුළුවන් කියලා මං ඒකිය වෙනස් කරන්න. ඔය ජයසේන මහත්තයා හම්බෙලා ඒකිය රසාව කරන්න යන හොඳ තැනක් බලනවා. ඔහේ ලතවිලතවි හිටියොත් අර හෝතම්බුව කෙල්ලව අරන් ගිහින් පැල් ගහයි. ඊට කලින් මොනවා හරි කරන්න බලනවා.
මේ මංගාවට මෙන්නේ? අම්මගාවට යන්න බෑ? මොකෝ? මොකෝ යන්න බැරි? අම්මගාවට යන්න. බලය. කකා. අන්න එහෙම. තොට අමුක ඇවිල්ලාද බණ්ඩ? පළත්තුව වගේ ඇවිත් මෙතන මාව බය කරන්නේ? මම් පොඩි කොලමක් නේ නගා කොලේ. කොලම්? කොලම් නෙමෙයි යකෝ ව මල කොලම්. උඹට ඇත්තටම ලැජ්ජ නැද්ද යකෝ ගෑනු මේ තනි පංගලෙම ඉන්න තැන් වලට ආවිත් කොකම් පාන්න? ආයි තින් වෙන වැඩක් මක්කටි. නගා මේ තනි පංගලෙම එළිව පළච්ච කරද්දි මං ඉන්න බෑ පේන දුරකින් නගාගේ ආරක්ෂාවට. මේ බණ්ඩෝ මං උඹට කියලා තියෙනවා මාව ආරක්ෂා කරලා ඇති වැඩක් නෑ කියලා. හරි? බුගින් උඹේ වැඩක් බලාගන්න. ඵලය. මාව පිටිකෙක් ගන්න දාලා කතා කරන්න එපා නගා. අනේ මේ බොණ්ඩෝ නොකරන දීග පළච්චිනකට මෙතනින් යනවද? මට මගේ පාඩු ඉන්න දීලා. හරි නොගියොත්? නොගියොත්ද? නොගියොත් මං තාතර කතා කරනවා. ඒ මොකද? මොකද ඔබ hina වෙන්නේ? මාමණ්ඩියා ලගින ගලට යනකම් බල්ලයි මම මේ ආවේ. උඹ තනි වෙනකම් මම මග රැක්කා. මග රැකලා මොනවාමගේ උච්චර පරිස්සම් කරන්නද? ඇයි නගා? නගා පරිස්සම් නොකර මට නිදහසේ උස්මක් කටක් ගන්න පුළුවන් එකක් ඈ. දැන්වත් ඔය අංචි අදින එක නතර කරහංග බං. අනේ මේ බණ්ඩෝ මං උඹට එකපාරකුත් කිව්වා උඹේ මගේ ඇති ඇයි හොඳයියක් නැහැ. හරි? කරුණාකර මට මාඩු ඉන්න දෙන්න මෙතනින් ඵලයන්. හරි මෙතනින් නොගියොත්? නොගියොත්ද? නොගියොත් මං උඹට මේකෙන් ගහලු මේ කකුලේ කඩලා බලගනි. ඔයිට කණුලුත් ඔහොම සිද්ධියක් උනාලු නේද? එදා පාර මේක වහංගලේ ඉඳලා කෙල්ල යතින් අල්ලලා තිබ්බනේ. විදාසරේ මේක මගේ කෙල්ල බදලා අල්ලගෙන ගියා සේන මහත්තයෝ. මේ තියෙන කාස්ට් එකේ ඕසෙට ගැටවරයන් විතරක් නෙමෙයි අපේ ලොප් වෙන මිනිස්සු. අනිත් එක මේ ඔය බණ්ඩ කියන එක නම් තඹේකට විශ්වාස කරන්න පුළුවන් එකෙක් නෙමෙයි. තේරුණාද? ඕකා 18 මංකට බබලත් උනාන වෙලාවට ඒ ගොඩා ගොඩේ ලන්දේ අක්කලම් කරනවා කියලා ආරංචි. වැඩි තමුන්නේ අනතුරු දෙක දෙකන්නේ මේ කෙල්ලව තනි බංගලම යවලා තියෙන්නේ. කොයිද මහත්තයෝ? දනින් පණින් නැකින්න කාලින්දලම එළු පට්ටියත් එක්කනේ ඔට්ටුනේ. මිස්සෝ ලමිස්සයක් වුණාම සුකුමාලෙටනේ හදන්න ඕනේ. උන්ට ඔය පොතේ පතේ දැනුම හරි මැහුම් ගෙතුම් හරි ඒ වගේ දේවල් නේ පුරුදු කරන්න ඕනේ. එළු පට්ටි. කොයිද මහත්තයෝ? නෑම්බි වුණාට නාම්බ ගානටනේ හැදුනේ. මං කොයි තරම් තරලෙද්ද? කො හැදුන එකක් ඈ? ගැහුවා බෑන්න කියලා ළමයි හදන්න බෑ මිනිස්සු. දැන් මොකද්ද තවුන්න ඇයි මගේ බලාපොරොත්තු වෙන උපකාරේ? මාත්‍යෝ දැන් නම් කෙල්ලව ගමේ තියාගන්න බෑ. කොහේට හරි ඈතකට පිටමං කරගත්තොත් කීයක් හරි හොයාගන්නවත් නැතේ. රස්සාවක් කරන්නත් තියෙති මොකක් හරි උගත්කමක් තියෙන්න බෑ. මොනවද කෙල්ල පාස් කරලා තියෙන විභාග? අනේකි පාස් කර විභාගයක් නෑ මහත්තයෝ. අඩු ගාණියකි අත්තඩක්වත් දන්නේ නෑ. බලමුකෝ මම මොකක් හරි උදව්වක් කරන්න බලන්නම්කෝ. මට දවස් දෙක තුනක් කල් දෙන්නකෝ. හොඳයි එන මං ගිහලා එන්න. නගා
අද මොකද මේ වේලපයින් මම ගාන කරලා තියාගත්තේ? ඇයි බං ඔබ මාත් එක්ක කතා කරන්නේ නැත්තේ? මේ ඔන්න ඔහේ තව ටිකක් මුන්ට ලගින් ඉඳ දීලා ඔබ මොකද මේ මුංග මේ තකහණිය කන්ටත් නොදී දක්කගෙන යන්නේ? ඈ උඹට ඕන නම් උලා කපා. ආන් තියනවා තනකොළ. ආවා මෙතන අනුන්ගේ දේවල් හොයන්න. උලා ගන්න මං එළියෙක් කෑනක. තෝය ලුවකටත් එහා. මොළ වදේ? මං උඹේ පස්සේ ඔච්චර නැහෙන්නේ. උඹේ නොසන්දාල කතා අහන්නේ නෙමේ නග. උඹෙන් බහ කිල්ලගෙන. අර මක්කටයි මං උඹට බහ දෙන්නේ. ඊට වඩා හොඳයි මම එළියෙක් පලච්චි කරගත්තා නම්. මොකද තෝ කිව්වේ? තෝ හිතුවද මීමීච්ච වගේ ඉඳන් හැමදාම උඹේ රැස් බලයි කියලා. තෝ එන්නපා ළඟට. එන්නපා. තාත්තේ! තාත්තේ! කොයි වෙලේ බැලුවත් සෙල්ලම සෙල්ලම. ගෙදර දොරේ වැඩපළකට උදව් වුණොත් නරකයි. ඉතින් අපි සෙල්ලන්නකොර වෙන මොනවා කරන්නද? පොතේ පතේ බලක් බලකට මොකද වෙන්නේ? ඉතින් අම්ම අපි රැට පාඩම් කරනවනේ. ඕව ඕව රැට පාඩම් කරනවා. සම්බුක් දෙය බිල වැටිත වැටිත ඇත නිදා ගන්නවා. අම්මට පේන්නේ අපේ දකුදත් තමයි. පිච්චියේ කට තලනවා. එකට එක කියාගෙන ඉන්නේ හැටි. නාත්තනෝක. ගිහින් නංගිව හොදලා පාඩම් කරනවා. මල්ලි මල්ලිත් එක දිලා කපපු තනකොට ගියන. අනේ අම්මේ. අනේ උනේ නෙමෙයි. කියපු දේ කරනවා. අම්මට නම් අපි චුට්ටක්වත් නිකන් ඉන්න පේන්නේ බෑ. බලව බුරුලට හදපු හිඳ තමයි අර එකියක් ලන්දපල්ලේ තාම වැටි වැටි ඇවිදින්නේ. හෙයියකෝ. මහ එකෙක් කියලා එකෙක් කිනා උට ගාණක්වත් නැහැ. තව අවුරුද්දකින් දෙකකින් ඒකෙ දිගේන වයස. ඊට ඉස්සෙල්ලා මේක පිළිවෙලක් කරගන්න එපේ. එකෙකුටවත් ඒව ගාණක් නැහැ. අම්මේ රස්සාව හොයන්න සෑහෙන්න මහන්සි වුණා. තමුන් නැහැත් ඉතින් දුකේදී කරදරේදී අපි ගාවෙම ඉන්න මිනිස්සුයනේ. ඉතින් උදව්වක් ඉල්ලුවාම කොහොමද නොකරෙ ඉන්නේ? නොදන්න රටක් රාජ්‍යයකට කෙල්ලෝ පිටක් කරන්න හිතේ මනාපයක් නැහැ මහත්තයෝ. ඒ වුණත් මේ වෙලාවේ වෙන මොනවා කරන්නද? කොළඹේ කියලා කියන්නේ ඉතින් වෙනම රටක් රාජ්‍යයක් වගේ තමයි. මා දෙතුන්ව තව ගිහිල්ලා තියෙනෝනේ. ආ මේ අර ආදේ තමුන් නැහෙත් එක්ක ඇවුලුණා කියන්නේ ඇත්තද? මට ලොකු මිනිහෙක් නෙමෙයි ජයසේන මහත්තයෝ. ඒ වුණත් මං දරු පවුල ගැන හිතලා ඉවසනවා. නා එහෙනම් අනිද්දා උදෙන්ම ගමන යන්න ලෑස්ති වෙන්නකෝ. මං එදා හවස නවතින්තරක් ලෑස්ති කරලා තියෙන්නේ. තමුන් නැහෙට පුළුවන් ඉතින් පව්ව දා උදෙන්ම කෙල්ලව වැඩපොළට බාර දෙන්න. හොඳමයි. අර එතන ඉන්න අර වැඩවලන මාත්‍යා මගේ හොඳ හිතවතා. ඉතින් බය වෙන්න කාර්ය නෑ. තමුනේ ඉතින් සතියේකට වතාවක් දෙවතාවක් ටෙලිෆෝන් කරලා විස්තර දැනගන්න බැරිය. හොඳමයි. ආ විනාඩියක් ඉන්නකෝ. මාත් මේ කඩවල පැත්තේ යන්න හදන්නේ. තමුනේ පුළුවන් මාත් කියන්නේ. විනාඩියක් ඉන්නකෝ.